හොඳයි අපි නැවතත් එකතු වෙන්නේ කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථාන භූමියේ සිට අද දවසේ පාරදීප වැඩසටහන ගොඩක් විශේෂයි ඔබත් පිටර ජීවත් වුණත් සෙබස්තියන් මුඳුරගේ ආදරේ කරුණාව ඔබ අත්දැකලා ඇති බොහෝ විට ඔබේ බාරහාර සෙබස්තියන් මුඳුන් ඉදිරි තබන්නට ඇති ඒ දේවල් සාර්ථකව උන්වහන්සේ ඉටු කරන්න ඇති ඇති ඉතින් අද දවසේදී ඉතාලියේ මිලාන් නගරයේ ඉඳගෙන සිට සෙබස්තියන් මුඳුරගේ හස්ස ධාතුවේ කොටසක් ලංකාවට එවලා තියෙනවා. ඉතින් අද දවසේ එය සෙබස්තියන් මුඳුරගේ මේ කඳාන දේවස්ථානයේ තැන්පත් කළා. අද දවසේ වීදි පෙරහැරකින් තමයි කටුනායක සිට මේ ස්ථානය දක්වා එම හස්ස ධාතුව රැගෙන ආවේ. ඉතින් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා එම හස්ස ධාතුව වන්දනාමාන කරන්න. බොහෝ දෙනෙක් අපි කතා කරා විරාමයට යන්න කලින් අපි නැවතත් බලාපොරොත්තු වෙන කිප දෙනෙක් කතා බහ කරන්න. අපි කතා කරලා බලමු මහත්මයෙක් ඉන්න තම පුතා එක ආයුබෝවන්. ආයුබෝවන්. සම්පදේශ කොහෙද? වත්තල. उदाहर विस्तुति कथोलिक सभावटा पादुअवली අපි අනිවාර්යම පාදුවවලට යන්න ඕන මේක මේ වගේ දෙයක් අපි දැක ගන්න. ඇත්තට මේ වගේ ලංකාවේ එක සිද්ධාස්ථානයක හරි මේ වගේ ධාතුන් වහන්සේ කෙනෙක් වැඩම කරනවා නම් සාන්ත සෙබස්තියන් වහන්සේගේ ඉතින් ඒක ලොකු දෙයක්. මේ අපිට කරපු කතෝලික සභාවෙනුත් මේ ලංකාවාසී ජනතාවටවත් කරපු ලොකු දෙයක්. ඒක අපිට ඇවිල්ලා බලා දැක ගන්න වෙනවා. ඔය කවුරු පිටරට කින්නවද? පිටරටවල කට්ටිය ඉන්නවා. ඒ උනාට ඉතින් මේ අපි සාමාන්‍ය ජනතාව ගත්තම ගොඩක් කට්ටියට මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකයි මේ මම කියන්නේ. නෑ ගොඩක් ඉස්සුදී මේ කවුද ළඟට නෑ මං හිතේ නෑ දැකගෙන ආයිබෝන් කොහෙන්ද ආවේ? ආයිබෝන් මම කඳානේ. රයිට් මීසම කඳානේ මීසම එතකොට. අනේ මීසමේ. ඔයාගේ පල්ලියේ මේ. මගේ පල්ලියේ. හොඳයි මොන වගේ හැඟීමක් තියෙන මේ වෙලාවේ? ඉතින් අද හරිම සතුටුයි මොකද ශ්‍රී ලාංකිකයන් විදිහට මම හිතන්නේ කඳානේ ජනතාව විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝම වාසනාවන්තයි පාදුවන නුවර ඉඳලා සුබසු දෝසේ බැසමනුතුමාගේ අසිධාතුවක් අපිට අද හම්බුණා. ඉතින් මම හිතන්නේ හැමෝම වාසනාවන්ත වුණා මේ අවස්ථාව දැක බලා ගන්න. ඉතින් මම කඳානේ මීසමේ මම ගුරුවරියක් දහම්පාසල් ගුරුවරයෙක් විදිහට මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකේය ජනතාව හැමෝටම එන්න දේවස්ථානයට අවිලා මේක බලා ගන්න වාසනාවන්ත වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි පරිඩ ගොඩක් සම්බන්ධ කෙනෙක් විදිහට සුබසේ මුන්නගේ ආදරේ වඩා අත්දකින්න ඉරි හැකියාව තියෙද මේලා මේ වගේ අත්දැකීම් අවස්ථාවක් බෙදා හදා ගන්න? අනිවාර්යයෙන්ම මොකද මම දහම්පාසලේ දැන්ට අවුරුදු 5ක් යනවා. ඉතින් මම අත්දැකලා තියෙන අධ්‍යාපනයේ වශයෙන් විශේෂයෙන් මම කඳාන දරුවෙක් විදිහට මේ වෙනකොට මොරටු විශ්වවිද්‍යාලයේ වාසු විද්‍යාපීඨයේ 3 වෙනි වසරෙන් යන ගාන ශිෂ්‍යාවක්. ඉතින් ඒ වගේම දහම්පාසල ගුරුවරයෙක් විදිහට මෙහි සම්බන්ධ වීමත් බොහොම අහඹු සිඳුවකින් වෙච්ච දෙයක්. ඉතින් මම දැන්ටත් මොරටු ඉඳලා හැමරිදම් එනවා දහම්පාසලේ උගන්වන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ජීවිතයේ තියෙන තාක්කල් ඒ සේවය කරන්න. ගොඩක් ස්තුතියි දෙකේ දුනාට ගොඩක් ස්තුතියි. හොඳයි පුංචි පැන්චෙක් ඉන්න අපිට එක්ක ආයුබෝවන් පුතා. ආයුබෝවන්. ආයුබෝවන්. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ මේ වෙලාවේ? ගොඩක් ලොකු හැඟීමක්. අත්දැකලා තියෙනවද සෙබස්තියන් මුනිතුමාගේ ආදරේ? ඔව්. මොන වගේද? ගොඩක්. ගොඩක්. හොඳයි ගොඩක් ස්තුතියි. තවත් කීප දෙනෙක්ගේ මේ කතාව බහ කරලා බලමු. මොකද මේ අවස්ථාව බොහෝ දෙනෙක්ගේ හිතට සතුටක් තමයි තියෙන්නේ. බොහෝ දෙනාගේ නිර්වයාජ අදහස් තමයි මේලා ප්‍රකාශ කරන්නේ. අපි කතා කරගමු මේ වගේ මහත්මයෙක් ඉන්න ආයුබෝවන්. ඉතින් මොනවාද කියන්නේ ශ්‍රී විනායක බලන්නේ විදේශගත ශ්‍රී ලාංකික ඔවුන්ට සෙබස්තියන් මුනිගේ ආදරය ගැන කියන දින මොන වගේ කාරණාවක්? සෙබස්තියන් මුනිගේ ජීවිත පරිත්‍යාගය මොන සුද්ධවන්තයෙක්. මොකද අපි තාමත් ගෞරවයෙන් සෙබස්තියන් මුනිගේ අපි පිටාසුවාද අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. හොඳයි ගොඩක් ස්තුතියි. තවත් එක්කෙනෙක් අපි කතා බහ කරන ආයුබෝවන් ගම්පදේශයේ මෙහෙද? ඔව් වල්පොල රාගම. රාගම. කඳානි මිසමි නෙමෙයි. කඳානිම නෙමෙයි. ඉතින් අපි එනවා අයුණඩ මේ පල්ලියට ඇවිල්ලා අන්තුන මුනිගේ යවන්නේ බාරහාර වෙනවා ඒ නිසා. සෙබස්තියන් මුනිරට දීපු යාඥාවක් ඒ කියන්නේ දවසින් ඉඳපු ඉල්ලපු දෙයක් උන්වස් දීලා තියෙනවා. දීලා තියෙනවා. බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙනවා අපිට. ඒ නිසා දැඩි මේක තියෙනවා අපේ. ඒක නිසා මේ දැක බලා ගන්න ලැබීම ලොකු සතුටක් අපිට තියෙනවා. අපිට කියන්නේ පෞලේ කවරේ පිටරට ඉන්නවද? ඉන්නවා මහත්තයාට. කොහෙද ඉන්නාට? සෞදි. දැන් සෞදි කියන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ටීවී නාලිකාව මහත්තයා බලනවා. ඒ නිසා ඔන්න මහත්තයාට මේ වෙලාව මේ වාසනාවන්ත වෙලාවේදී මොන හරි දෙයක් කියන්න පුළුවන්. ඇවිල්ලා ඉන්නේ. හා වැකේෂන් එකට ආවා. ඔව් ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ. ඒනි හස්බන්ඩ්. හරි ඔන්න අද දවසේදී මං කවද විශේෂ වැඩසටහන තමයි පාරි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් අපේ හිතවතෙක් හම්බුණා අපිට සෞදි අරාබියේ බලන ආයුබෝවන් නම කියමු. සෞදි නොයෙල් පැට්‍රික්.
අපිට කතා කරලා එහෙම තියෙන ප්‍රෝග්‍රෑම් වලට ගොඩක් කතා කරලා තියෙනවා ඉතින් මොන වගේ හැංගීමක් අපි එකටම කතා කරමු අද දවසේ සේබසේ මොදමගේ හස්ස ධාතුවේ අරන් වෙලා තියෙනවා මෙහෙට කඳානට ඒ ගැන මොන වගේ හැංගීමක්ද තියෙන්නේ කඳාන පුත්‍රයෙක් විදිහට මේක ඇවිල්ලා ඓතිහාසික මේ දිනයක් අද ඉතින් මේ ඉතාලි ඉඳලා තමයි ගෙනල්ලා තියෙන්නේ නේද මං ඔව් ඉතින් මේ වගේ පල්ලියක මේක තැම්පත් කරුවා අපිට අපේ කඳානි මීසෙමේ අපේ ලොකු ආඩම්බරය සන්තෝෂය සේබසේ මොදමගේ ආදරය අධ්‍යක්ෂලා තියෙනවද ඔබතුමා රට යන්න කලින් මං ගොඩක් මේ ගෞරවණීය आदर्श पाल कर लेना मेतन गुड़ा दीवा लीलती है वकील अभी लगती मट है इतनी ताव दूर आशीर्वाद दिखेट में करना है අපි කතා කරමු සීටීවි නාලිකාවගෙන එහෙදි ඔයාලට ලංකාව channel එකක්වත් නැහැ නේ බලන්න. ඉතින් ඒ වගේ වෙලාවකට සීටීවි නාලිකාව සිංහල හඬාරගෙන සිංහල දේ අරගෙන ඔයාලා ගාවට එනවා. ඉතින් මොන වගේ හැඟීමක්ද තියෙන සීටීවි නාලිකාවගෙන? එහෙදි දැනෙන හැඟීම මොන වගේද? මිරිංගුවක වැඩ කරන අපිට මේක ඇවිල්ලා මේ දිය පොදක් මේ රත්තරන් පොදක් වගේ අපිට උදේ නැගිට ගමන් පොඩ්ඩක් හරි බල්ල තමයි වැරට යන්නේ. ඊට පස්සේ ආයෙ 10ට තේමුණා ඒතරත් බලනවා. ආයෙ 12ට ඇවිල්ලා ආයෙත් බලනවා. මේ channel එකෙන් තොර අපිට ජීවිතයක් නෑ ලොකු දෙයක් සේවයක් කරන ඒ ගැන කියලා දන්න පාරදිගේ බලනවාද ටීවී එක ගෙනියන්න පුළුවන් නැවට ඒත් අරන් යනවා මොන නෑ පාරදි වලසරෙන් අද වා හොයාගෙන ඇවිල්ලාද අහම්මෙන් හරි අම්මලා තියෙනවා ඉතින් අපිට කියන්නේ කවුද යන්න බලාපොරොත්තු මාර්තු 20 එනවා මම යාළුවන්ට අපි ඔක්කොම මාර්තු 20 යාළුවන්ගෙන් අන්ටික කියලා මේ කාරණාව ගැනත් කියලා ඒ කියන්නේ මෙන්න මේ සබසෙ මොන වගේ හස් දාතුවක් ගෙනා මෙහෙට ඒ කාරණාවත් කියලා දන්න කෙනෙක් කටට කියන්නේ කිව්ව මෙහෙට එවන්නේ කියලා ලංකාවේ ඉන්න කටට ඔක්කොම කියලා යාළුවන්ටත් කියන්නේ මාර්තු 20 කෙනා කියලා ආ මාර්තු 20 කෙනා ෂිල්ටන් අමරපාල ඉන්න කියන්න දුසින් ගණන් සෞදි කාරොත් ඉන්න අරාබි කාරොත් ඉන්න හොඳ කට්ටිය ඉතින් ඔක්කොම ලයික වගේ නෙමෙයි හොඳ කට්ටියත් ඉන්නවා ඉතින් සෞදි මිනිස්සු ඉතින් නැවත හමු අපි ජේසු පිටයි සන්ත සෙබස්තින් තුමාගේ පිටයි ගොඩක් ඉස්සපිට එකතු වුණා නෝ අපේ හිතවතේ කම් වෙනවා ඉතින් තව ගොඩාක් පිරිසක් ඉන්නවා අද දවසේ මේ දේවස්ථාන භූමි නෙමේ සිද්ද ස්ථාන භූමි දැන් කතා බහ කරන්න අපි පුංචි විරාමයකට යන විරාමයෙන් පස්සේ අපි නැවතත් එකතු වෙමු පාර දිගේ වැඩසටහනේ